සාදරයෙන් පිළිගන්නවා Happy Choice TV එකට. අද මම හදන්න කියලා දෙන්න යන්නේ ඔයාලට හිතුන ගමම හදා ගන්න පුළුවන් මේක ප්ලේන් ටියක් බොන්න හවස් වෙලාවකට හදා ගන්න පුළුවන් හොඳටම හොඳ කෑමක් තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් මේක රෑ කෑමකට වුණත් ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක හදන්න මොනවද වුණ කරන්න කියලා. ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. අපි බලමු දැන් මුලින්ම කොහොමද මේක හදාගන්නේ කියලා. මම වෙනද වගේම මේ පාන් පිටි ටිකට ලුණු, තෙල්, වතුර ටික ටික එකතු කරගෙන මම මේක හැන්දෙන් හොඳට මිශ්‍ර කරගන්නවා. මේ විදිහට ඔයගොල්ලෝ තෙලුත් එකතු කරගන්න. ඉතින් මේ මෙහෙම දැන් මම හැන්දෙන් මේ ටික හොඳින් මිශ්‍ර කරගන්නවා ටික වෙලාවක්. මේක අපිට වැඩි වෙලාවක් යන්නෙත් නැතුව හදාගන්න පුළුවන්. අපිට මේක හදාගන්න හරිම ලේසි. දැන් මම වතුර තව ටිකක් එකතු කරගන්නවා. වතුර එකපාර දාගන්න එපා. මේක වැඩි වෙනවා. වතුර වැඩි වුණොත් අපිට මිශ්‍රණය දැන් මේ විදිහට මම මිශ්‍ර කරගන්නකොට මට හැන්දෙන් මේක මිශ්‍ර කරගන්න ටිකක් අපහසුයි. මම එතකොට මේක හැන්දේ තියෙන පිටි ටිකත් අයින් කරලා මම දැන් අතින් මේ ටික හොඳට මිශ්‍ර කරගන්නයි යන්නේ. ඉතින් ඔයාලා බලාගන්න මේක කොහොමද කරන්න කියලා. වතුර ටික ටික එකතු කරගන්න සැරින් සැරේ අපේ පදම හරියටම එනකම් මේ විදිහට අතින් හොඳට මේ ටික කලවම් කරගන්න. දැන් අපේ පිටි මිශ්‍රණය දැන් හරියටම හරි ගිහින් තියෙන්නේ. දැන් මේ විදිහට ඇලෙන පදමට ටිකක් තියෙන්න ඕන අපේ පිටි මිශ්‍රණය. ඉතින් මම ඒකට දැන් එකතු කරගන්නවා තෙල් ටිකක්. තෙල් ටිකක් එකතු කරගෙන මම දැන් මේක කොටස් කීපයකට වෙන් කරගන්න යන්නේ. මේ විදිහට මම කොටස් කීපයකට මේ ටික වෙන් කරගන්නවා. හරිම ලේසි. තෙල් අපිට මේකට තෙල් එකතු කරගත්තාම අපේ කොටස් ටික වෙන් කරගන්න හරිම පහසුවක් තියෙනවා. දැන් මම මේ විදිහට මම තව ටිකක් මේක රෝල් කරලා මම තවත් කොටස් වලට මම මේක වෙන් කරගන්නවා. අපි මේ කඩාගත්තු කොටස් ටික හැමිට අපි තෙල් එකතු කරගනිමින් මේක ටිකක් නීට් කරගන්න ඕන. මේ කුඩා කොටසුත් මේ විදිහට අපි බෝල ටික හදා ගන්න ඕන හොඳින් නීට් කරලා. මේ විදිහට අතින් හොඳට තෙල් ටිකක් ගාගෙන ලස්සනට මේක බෝල ටික අපි හදා ගන්න ඕන. ඉතින් මේ ටිකට මම තෙල් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඒක නිසා එකින් එක අරගෙන මේ විදිහට නවල හදා ගන්න ඕන අපේ බෝලේ හොඳට ලස්සනට එන්න ඕන නීට් වෙලා. මේ ආකාරයට මම එකින් එක මේ වගේ ලස්සනට මම බෝල ටික හදා ගන්නවා. ඔයාලත් බලාගන්න මේ කොහොමද කරන්න කියලා. හරියටම මේ විදිහටම කරන්න. එතකොට ඔයාලට වරදින්නේ නෑ මේක. ඉතින් මේ තින් මම මේ විදිහට හදාගත්තු මගේ බෝල ටික ඒකට මම නැවතත් තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් එකතු කරගෙන මම මේක වහලා විනාඩි කීපයක් මම පැත්තකින් තියලා තියෙනවා. ඒ අතරතුරේ අපි ෆිලින් එක හදාගන්නයි යන්නේ. ඉතින් දැන් ඒකට මම තෙල් ටිකක් දාගෙන ඒකට කරපිංචා, ලූණු ඒ ටික එකතු කරගන්නවා. හොඳින් ෆ්‍රයි වෙනකම් මේක ලිපේ තියාගන්න ඕන. ඉතින් හරිම සුවඳයි මේක. බැදෙනකොට හරිම සුවඳක් එනවා. ගින්දර වැඩි කරගන්න එපා. ඔයාලා මම හැමදාම කියන වගේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. ඉතින් මේක හරි සුවඳයි දැන් බැදෙනකොට. ඉතින් මම මේක බැදීගෙන එනකොට මම ඊළඟට මේකට මාළු මම එකතු කරගන්නවා. ඔයාලට මාළු නැත්තම් මේකට චිකන්, සැමන් ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. මම මාළු එකතු කරගන්නවා.
දැන් මේ ටිකත් හොඳින් මිශ්‍ර කරගෙන මම අමු මිරිස් ටිකත් මේකට එකතු කරගන්නවා. ඒ ටික ඔක්කොම මිශ්‍ර කරගන්න අපේ ෆිලින් එක හරි පදමටම එනකන්. ඉතින් දැන් මම ඊළඟට එකතු කරගන්නවා අපේ ස්පයිසස් ටිකත්. මම ඒක ලුණු, කෑලි මිරිස්, කහ ඒ ටික මම මේකට එකතු කරගන්නවා. ඔයාල රස අනුව ඒව වෙනස් කරගන්න. දැන් මම මේකට අල ටිකත් එකතු කරගන්නවා. අලත් එකතු කරගෙන මම දැන් මේක හොඳින් මිශ්‍ර කරගන්න යන්නේ. ඉතින් අපේ කරි එක හරියටම හැදෙන්න මේක ටික වෙලාවක් ලිපේ තියන්න ඕන. මේ විදිහට කලවම් කරමින් මේක තියාගන්න. දැන් අපේ පදම හරි. දැන් මම ලිප වහලා මේක වෙනින් ප්ලේට් එකකට මාරු කර ගන්නවා. ඉක්මනට මේක නිවෙන්න ඕන නිසා. මේක දාන අතරතුරෙත් හරිම රසනේ. ඒක නිසා මම ඉක්මනට මේ ප්ලේට් එකකට මේ ටික මාරු කර ගන්නවා. දැන් අපේ ෆිලින් එකත් හදලා ඉවරයි. දැන් මම පැත්තකින් තියපු අපේ බෝල ටික මේ දැන් අරගෙන ආවා. ඒ ටික මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලා ඉස්සල්ලාම කරනොත් දැන් මේ වගේ වාජනයකින් තෙල් ටිකක් හොඳට තවරලා මේන් එක බෝලයක් අරගෙන මෙන්න මේ විදිහට තුනී කරගන්න. හොඳට මේක තුනී කරගන්න. අපිට මේක අයින් වලින් ඉරුණට කමන්නේ. අපි මේක හොඳටම තුනී කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට තුනී කරගත්තට පස්සේ අපිට පුළුවන් අපේ කරි එක තියලා අපිට හදාගන්න. ඉතින් මම ඉස්සෙල්ලම මේකට බිත්තරෙන් භාගයක් තමයි මන් තියාගන්නේ. ඉතින් තියලා මම දැන් කරි එකත් ඒකට තියනවා. දැන් මෙන්න මේ විදිහට නවා ගන්න ඕන. ත්‍රිකෝණාකාර හැඩයට නවාගෙන මෙන්න මේ විදිහට ඔයාලත් නවා ගන්න. හොඳට බලා ගන්න මේ කරන විදිහ. ඉතින් මේ විදිහට නවා ගන්න. ඉතිරි කොටස් ටිකත් මේ වගේ නවා ගන්න. වැඩියෙන් කෑලි තියෙනවා නම් කඩලා අයින් කරගන්න. ඉතින් දැන් මේ තියෙන්නේ අපි හදාගත්තු අපේ රසම කෑම එක. ඉතින් ඔයාලට මේක පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් අපි තව එකක් හදමු මේ වගේ. දැන් මං ආයි මේක බලා ගන්න. ඒකටත් ඒ විදිහම තමයි කරන්නේ. ඔයාලා මේක නවන විදිහ, කරි එක තියාගන්න විදිහ ඔයාලා බලා ගන්න හරියටම කොහොමද මේක කරන්නේ කියලා. මේ විදිහට හදාගන්න. අපිට මේ වගේ දෙයක් ගෙදර හදාගත්තාම හරිම ලේසියෙන්ම අපිට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ කඩෙන් මේ වගේ දේවල් අරගෙන කන්න ඕන කමක් නැහැ. දැන් අපි මේ ටික බැදගන්නයි යන්නේ. මේ අපේ තෙල් ටික හොඳටම දැන් රත් වෙලා තියෙන්නේ. මම එකක් ඒ විදිහට තෙල් එකට දාගන්නවා. ඉතින් තෙල් එකට දාලා මේක හොඳට තෙල්ලේ බැදෙන්න ඕන. ගින්දර ඒත් වැඩි කරගන්න එපා. නැත්තම් ඉස්සෙල්ලා කර වෙලා යයි පිටපොත්ත. ඒක නිසා අපි සාමාන්‍ය ප්‍රමාණයට ගින්දර තියාගෙන මෙහෙම හොඳින් බැදෙන්න අරිනවා. දෙපැත්තම මාරු කරගනිමින් මේක බැද ගන්න ඕන. හුඟක් වෙලා එක පැත්තක් තියන්න එපා. නැත්තම් මේක කරවෙයි. මේක බැදිලා එනකොට හරිම ක්‍රිස්පි ගතියක් එක්ක හරිම ලස්සන හැඩයක් එක්ක තමයි එන්නේ. ඉතින් මේක අපිට උණු වෙනුනෙම රස බලන්න පුළුවන්. හරිම ක්‍රිස්පි ගතියක් තියෙනවා. ඉතින් මේක ප්ලේන් ටියක් බොන්න උනත් ඕනම දෙයක් එක්ක මේක කන්න හරිම හොඳයි.
ඉතින් ඔයාලත් මේක හදලා බලන්න මේ විදිහට ඉතින් මේ තියෙන මං හදාගත්තු අපේ සුපිරිම කෑම එක ඉතින් හරිම පහසුයි වැඩි වියදමක් යන්නේ නැහැ මේක හදා ගන්න ඔයාලත් මේක හැදුවත් ගෙදර හැමෝම සතුටු වෙයි ගෙදර මම හදාගත්තාම ඔයාලට මේක ව්‍යාපාරයකට උනත් කරන්න පුළුවන් තමන්ගේ දියුණුව සඳහා ඉතින් අපි දැන් එකක් මේ විදිහට කපල බැලුවාම ඇතුළේ මේ විදිහට තියෙන්නේ හරිම රසයි ඉතින් ඔයාලා මාව නැරඹට බොහොම ස්තුතියි අපි නැවතත් රසබර වීඩියෝ එකකින් යලිත් හමු වෙමු